කොහොමද යාළුවනේ ෆිල්ම් හාට් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම කියන්නේ 2017 අවුරුද්දේ රිලීස් වුණු ඇමරිකන් ඩ්‍රාමා ෆිල්ම් එකක් වෙන gifted ෆිල්ම් එක ගැනයි මේ කතාව වෙන අම්මා නැති පුංචි ගෑනු ළමයා එයාගේ මාමා එක්ක ජීවත් වෙනවා මේ පුංචි ගෑනු ළමයා ගණිත විෂයට ගොඩක් දක්ෂයි මේ අතරෙදි එයාගේ ආච්චි ඇයගේ බාරයට අරන් මේ ළමයාට ගණිතය පිළිබඳව උගන්වන්න පෙළඹෙනවා ඒත් ඇයගේ මාමා නම් කැමති ඇයගේ ළමා කාලය නිදහසේ සතුටින් ගෙවන්න දෙන්නයි ඉතින් මේ ගෑනු ළමයාගේ ආච්චිගේ මාමගේ බලාපොරොත්තු වලට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කතාව ඉවර වෙනකම් බලන්න එහෙනම් දැන් අපි යමු මූවි එකට මේ චිත්‍රපටිය පටන් ගන්නේ මේරිගේ ස්කෝලට යන පළවෙනි දවසින් ඇයි ස්කෝලට යන්න කැමති නැති නිසා ඇගේ මාමමන ෆ්‍රැන්ක් මේරිව කාමරයෙන් එළියට අරන් උදේ කෑම දෙනවා මේ දෙන්න ජීවත් වන්නේ පුංචි ගෙදරකයි මේරිගේ සුරතලා එක ඇහක් පේන්නේ නැති පූසෙක් මේරි කෑම ගත්තට පස්සේ ෆ්‍රැන්ක් ඇවිත් ස්කූල් බස් එකට නැගලා පාසලට යවනවා ඊට පස්සේ ඔහු ගෙදරට එනකොට අල්ලපු ගෙදරින රොබර්ට බලාගෙන ඉඳලා ෆ්‍රැන්ක්ගේ ගෙදරට ඇවිත් කියන්නේ ඔයා මේරි වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න නැත්තම් ඔයාව එයාට නැති වෙයි කියලායි මේරිගේ ටීචර් වෙන බොනි ගණන් උගන්වන ගමන් ඉන්නකොට ගණිතයේ ප්‍රශ්න වර්ගයක් අහනවා මේවට හරියටම උත්තර දෙන මේරි මීටත් වඩා අමාරු ගණිත ගැටලුවකුත් විසඳනකොට ටීචර්ට පුදුම හිතිලා කැලලකින් උත්තරේ හරිද කියලා බලනවා මේ උත්තර හරි නිසා ඇය තවත් පුදුම වෙනවා ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගත්ත පළවෙනි දවස නිසා ප්‍රින්සිපල් පන්තියට එනවා හැබැයි මේරි ප්‍රින්සිපල් දැක්කහම ඇයට කියන්නේ මම පන්ති ඉන්න කැමති නැහැ මාමට කෝල් කරලා කියන්නේ ඉක්මනට ඇවිත් මාව එක්කයි යන්න කියලා කෑ ගහනවා ඊට පස්සේ ෆ්‍රැන්ක් ඇවිත් මේරිව එක්කන් යනවා මෙයාලා යන්න හදනකොට බොනි ඇවිත් මේරිගේ අදහා ගන්න බැරි දැනුම ගැන ෆ්‍රැන්ක් එක්ක සාකච්ඡා කරනවා බොනි කියන්නේ මේරි සමීකරණ හා ගණිත ගැටලු සරලව විසඳන්නේ ඇය හරියට ට්‍රෙන්චෙන්බර්ග් ක්‍රමයේ ඉගෙනගෙන වගේ කියලායි ඒ වුණාට ෆ්‍රැන්ක් මේකට වැඩි අවධානයක් දෙන්නේ නැතුව ඕනම කෙනෙකුට ඔය දේ කරන්න පුළුවන් කියලා එතනින් යනවා එදා රෑ බොනි ඉන්ටර්නෙට් එකෙන් ට්‍රෙන්චෙන්බර්ග් ක්‍රමය ගැන හොයලා බලනවා මේ වෙලාවේ මේරිගේ අම්මා වන ඩයන් ගැන දැනගන්නේ ඇය දක්ෂ ගණිතඥවරියක් වගේම මිඩ් ප්‍රොෆෙසර් කෙනෙක් කියලායි මේරිට මාස 6ක් වෙනකොට තමයි ඇය ජීවිතේ නැති කරගෙන තියෙන්නේ කියලා දැනගන්නවා කාලයත් එක්ක බොනි උත්සාහ කරන්නේ මේරිට ගොඩක්ම ලං වෙන්නයි මේරිට වැඩක් දුන්නාම අනිත් ළමයිට කලින් ඉවර කරලා පාඩුවේ ඉන්නවා දවසක් බාරිකේදී බොනිට ෆ්‍රැන්ක්ව හම්බ වෙලා මේරි ගැන කතා කරද්දී එයාගේ අම්මා නැති වුණ විදිය ගැන සම්පූර්ණ විස්තරය කියනවා ෆ්‍රැන්ක් කියන්නේ මේරිව මට හම්බුනේ මාස 6ේදී දවසක් එයාගේ අම්මා මට කියන්නේවත් නැතුව අපේ ගෙදරට ඇවිත් මාත් එක්ක කතා කරන්න ඕන කිව්වා අපි දෙන්න කතා කර කර ඉන්නකොට මට තේරුණා ඩයන් මොකක් හරි මානසික පීඩනයකින් ඉන්නේ කියලා ටික වෙලාවකට පස්සේ බලද්දි මේරිව සෝෆා එකේ තියලා ඩයන් එතනම මැරිලා හිටියා කියලායි. දවසක් ස්කූල් බස් එකේ යද්දි මේරිගේ පන්තියේ යාළුවෙක් වෙන ජස්ටින් සූ ඩයෝරාම එකක් අතේ තියාගෙන ඇවිදගෙන යද්දි මේරි මේ නිර්මාණය දැකලා හිතන්නේ මගේ එකට වඩා ලස්සනට ජස්ටින් හදලා තියෙනවා කියලායි. ජස්ටින් ඉස්සරහට එද්දි එක ළමෙක් කකුල දාලා ඔහුව වට්ටනවා. මේක දකින මේරිට හොඳටම තරහ ගිහින් ඒ ළමයට බනිනකොට ඔහු කියන්නේ ඔයාගේ වැඩක් බලා ගන්න කියලායි. එතකොටම මේරි තව ළමයෙක්ගෙන් පොතක් උදුරගෙන ඇවිත් බැනපු ළමයාගේ නහයට ගහනවා. ඊට පස්සේ මේ සිදුවීම ගැන කතා කරන ෆ්‍රෑන්ක්ව ඉස්කෝලෙට ගෙන්නනවා. මෙතනදී ප්‍රින්සිපල් මේරි කරපු හැම දෙයක්ම කියද්දී ෆ්‍රෑන් එක ගණන් ගන්නේ නැහැ. ප්‍රින්සිපල් නම් කියන්නේ මේරි කරපු වැඩේට ඉස්කෝලෙන් අස් කරන්න ඕනේ. ඒත් එයා ගොඩක් දක්ෂ ළමයෙක් නිසා ඔක්ස් ඇකඩමියට මම ශිෂ්‍යත්වයක් දෙන්නම් කියලායි. මේරිට සුදුසු පරිසරයේ තියෙන එතනයි කියලා කියද්දි ෆ්‍රැන්ක් කියන්නේ මම ඒකට කැමති නැහැ. මොකද මේරි තාම පොඩි ළමයෙක් නිසා එයාට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න දෙන්න ඕන කියලායි. ඊළඟ දවසේ පන්තියේදී බොනි මේරිට කියන්නේ බස් එකේ වුණ සිදුවීමට යාළුවගෙන් සමාව ගන්න කියලායි. ඊට පස්සේ මේරි ගිහින් ඒ ළමයාගෙන් සමාව ගන්නවා. දවසක් මේරි ස්කෝලේ ඇරිලා ගෙදර එනකොට ඇගේ ආච්චි වෙන එව්ලින් ගෙදර ඇවිත් ඉන්නේ. ආච්චි ලැප්ටොප් එකක් මේරිට තෑගි දීලා ඇයත් එක්ක කාලය ගත කරනවා. ෆ්‍රැන්ක් අම්මා එක්ක එළියට එන ගමන් මේරි ගැන කතා කරද්දී එව්ලින් කියන්නේ මේරිත් එයාගේ අම්මා වගේම දක්ෂ කෙනෙක්. එයාට හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. ඔයාට බැරි නම් මේරිට හොඳ අධ්‍යාපනයක් දෙන්න මම එයාව බාර ගන්නම් කියලායි. හැබැයි ෆ්‍රැන්ක් නම් මේ යෝජනාවට කැමති නැහැ. ඒක නිසා ෆ්‍රැන්ක්ගේ අම්මා කියන්නේ ඔයා කැමති වුණත් නැතත් මම නඩුවක් දාලා මේරිව මගේ ළඟට අරගෙන හොඳ අනාගතයක් හදලා දෙනවා කියලා එතනින් යනවා. එව්ලින් කිව්ව කතාවට අප්සෙට් වෙන ෆ්‍රැන්ක් මේරිත් එක්ක හවස බීච් එකට ගිහින් විනෝද වෙනවා. ඊට පස්සේ උසාවියේදී එව්ලින්ගේ පැත්තට ඔබ්‍රි නීතිඥයා හා ෆ්‍රැන්ක්ට ග්‍රෙක් නීතිඥයා නියෝජනය කරනවා.
ඔබ්‍රි කියන්නේ ෆ්‍රැන්ක් නීති විරෝධී විදියට මේරිගේ භාරකාරත්වය අරන් කියලයි. නමුත් ග්‍රෙග් එක ප්‍රතික්ෂේප කළා ඔබ්‍රි එක තර්ක කරන්න ගන්නවා. උසාවියෙන් එවුලින්ට භාරකාරත්වය පවරනවා. මේ අතරේ මේරි රොබර්ටගේ ගෙදරට වෙලා ඇය එක්ක සින්දු කියමින් සතුට වෙන ගමන් ඉන්නේ. ඒ දාරා ෆ්‍රැන්ක් බොනි එක්ක කතා කර කර ඩ්‍රින්ක් එකක් අරන් දෙන්නම ගෙදර ගිහින් සතුට වෙනවා. ඊළඟ දවසේ මේරි ගෙදර තියෙන සීඩී එකක් අරගන්න යද්දී බොනි බෙඩ් ෂීට් එකක් ඔතාගෙන ෆ්‍රැන්ක්ගේ කාමරෙන් එළියට එනවා දකින්නවා. ඊට පස්සේ බොනිට හොඳටම ලැජ්ජ හිතිලා වොෂ්රූම් එකට ගිහින් අඬන සද්ද ඇහිලා මේරි හිනා වෙනවා. ඊට පස්සේ බොනිව ගෙදර යවලා මේරි රොබටගේ ගෙදරින් ආපු එකට ෆ්‍රැන්ක් බණෙදි ඇයට දුක හිතිලා අඬනවා. මේ වෙලාවේ ෆ්‍රැන්ක්ට හිතෙන්නේ මට පෞද්ගලික ජීවිතයක් ඕනේ නැහැ. මම මේරිව බලාගෙන දිගටම ඉන්නවා කියලයි. ඊට පස්සේ ඔහු මේරි ළඟට ඇවිත් තුන දෙයට සමාවිල්ලනවා. ඊළඟ දවසේ උසාවියෙන් ෆ්‍රැන්ක්ට ලියුමක් එනවා. ඒකේ තියෙන ළඟදිම එවලින් ළඟට මේරිව යවන්න වෙනවා කියලයි. මේක දැනගත්තාම රොබටට මේරි ගැන ගොඩක් දුක හිතුණත් උසාවි නියෝගයක් නිසා මුකුත් කියන්නේ නැහැ. උසාවි නියෝගයට අනුව මේරි එවලින් බොස්ටන් වලට එක්කන් ගිහින් ඩයන්ගේ ෆොටෝස් වගේ පෙන්නද්දී ඇය කියන්නේ මම ඔයාගේ අම්මා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා කියලා හැම විස්තරයක්ම කියනවා. ඊළඟ දවසේ සීමෝර් මහාචාර්ය ළඟට මේරිව එක්කන් ගිහින් ඩයන්ටත් විසඳ ගන්න බැරි වුණ නේවියර් ස්ටොක් ප්‍රශ්නය මේරිට විසඳන්න දුන්නත් ඒ ගැටලුව මේරිට විසඳන්න බැරි වෙනවා. ඊට පස්සේ මහාචාර්යවරයා එවලින්ට කියන්නේ මේ වගේ ගණිත ගැටලු විසඳන්න මේරි තාම පොඩි වැඩි කියලායි. හොඳටම තරහ යන එවලින් මේරිට බැන බැන යන අතරදී ඇයි ඔයයි ප්‍රශ්නේ විසඳුවේ නැත්තේ කියලා හද්දි මේරි කියන්නේ ඒ සමීකරණය ලියලා තිබ්බ වැරදි කියලායි. ඊට පස්සේ මේරිව සිමෝර් ළඟට එක්කන් ගිහින් ගැටලුව විසඳන්න කියද්දි මේරි ගැටලුව හරියටම හදලා පෙන්නනවා. මේ අතරදී ෆ්‍රැන්ක් සහ බොනි නිතරම හම්බ වෙලා කතා කරද්දී ෆ්‍රැන්ක්ට මේරි ගැන තියෙන දුකක් ටිකකට අමතක වෙනවා. උසාවි නියෝගයට අනුව නිලධාරිනියක් ඇවිත් මේරිගෙන් ෆ්‍රැන්ක් ගැන හද්දි ඇය කියන්නේ මම ගොඩක් මාමට ආදරෙයි. අපි දෙන්න ගොඩක් විනෝදයෙන් කාලය ගත කළා කියලයි. මේ හැම දෙයක්ම නිලධාරිනිය පොතේ ලියා ගන්නකොට මේරි ෆ්‍රැන්ක් කියලා හිතාගෙන ටෙඩිත් එක්ක කතා කරනවා දැකලා ඇය පුදුමයෙන් බලන් ඉන්නවා. ඊළඟ නඩුවාරයට මේරිගේ තාත්තා වන බ්‍රැඩ්ලින් ඇවිත් කියන්නේ මම කැමති ළමයා වයාගේ ආච්චිර දෙනවටයි කියද්දි ෆ්‍රැන්ක්ගේ ලෝයා ඇවිත් ඒක ප්‍රතික්ෂේප කරලා ආච්චිගේ අටි අරමුණු ගැන පැහැදිලි කරනවා. ඊට පස්සේ මේරිගේ නමවත් හරියට දන්නේ නැති තාත්තාව උසාවියෙන් ප්‍රතික්ෂේප කරනවා. මේරියාගේ තාත්තා ඇවිත් කියලා දැනගෙන හොඳටම අඬ අඬා හිතන්නේ එයා මාව කවදාවත් බලන්න ඇවිත් නැහැ කියලයි. දවසක් රොබට මේරිව හොස්පිටල් එකට එක්කන් ඇවිත් ඇයට පෙන්නනවා ළමෙක් හම්බ වුණාම ගෙදර ඉන්න ඇයට කොච්චර සතුටක් දැනෙනවද කියලා. ෆ්‍රැන්ක් මෙතනදී ඇයට කියන්නේ ඔයා ඉපදුන දවසෙත් මෙහෙම තමයි අපි සතුටු වුණේ. එතකොට මේරි බබා ඉන්න තැනට ගිහින් උඩ පැන පැන අප්පුඩි ගහලා සතුටු වෙනවා. ඊළඟ උසාවි වාරයේදී ෆ්‍රැන්ක්ගේ ලෝයා කියන්නේ මගේ සේවාදායකයා බොස්ටන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් විදියට වැඩ කරලා දැන් බෝට්ටු රෙපෙයාර් කරන ගමන් ඒක නිසා මෙයාට ළමයා බලා ගන්න නිදහස තියෙනවා කියද්දී එව්ලින් කියන්නේ ෆ්‍රැන්ක් කෙනෙක්ට පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවෙත් හිටපු කෙනෙක් නිසා මෙයා කොහොමද මේරිට හොඳ අනාගතයක් හදන්නේ කියලයි. එතකොට ෆ්‍රැන්ක්ගේ ලෝයා උසාවියට කියනවා එව්ලින් ළඟ තමයි ඩයන් හිටියෙත්. එයා සීවදි විනාසා ගන්න හේතුවත් එව්ලින් යාට මානසිකව පීඩනයක් ඇති කළ නිසායි කියලා. ඊළඟ දවසේ ලෝයා විත් ෆ්‍රැන්ක්ට කියන්නේ ජජ් නඩු තීන්දුව දෙන්න එකඟ වෙලා තියෙන්නේ මේරිට අවුරුදු 12ක් යනකම් කැපකාර දෙමාපියන් ළඟ තියලා. ඊට පස්සේ ඇය කැමති කෙනෙක් තෝරගන්න පුළුවන් විදියටයි. මේ නඩු තීන්දුව අනුව ඔයාටවත් අම්මටවත් ළමයව නොලබන එක ගැන මට කනගාටුයි. මේ තීන්දුව උසාවි නියෝගයක් නිසා අකමැත්තෙන් වුණත් පිළිගන්න සිද්ධ වෙනවා කියලයි. ඊට පස්සේ ෆ්‍රැන්ක් මේරිව හදාගන්න දෙන දෙමාපියන් ළඟට ගියාම දැනගන්නවා මේරිට ඉන්න හොඳ ගෙයක් තියෙන නිසා එයා හොඳින් ඉඳී කියලා. මේරිව එයාලට බාර දීලා එන්න හදද්දි මේරි හයියෙන් අඬන්න පටන් ගන්නවා. ෆ්‍රැන්ක් අමාරුවෙන් හිත හදාගෙන ගිහින් ටික දවසකින් මේරිට සෙල්ලම් බඩුවකුත් තරම් ඒ ගෙදරට එද්දි මේරියාව දැක්කොත් ආයිමත් කලබල වෙන නිසා ඇයව පෙන්නන්න බැහැ කියද්දි ඇයටගත් සෙල්ලම් බඩු ටික ඒ තාත්තට දීලා ෆ්‍රැන්ක් යනවා. දවසක් බොනි මේරිගේ අතුරුදහන් වුණ පූසගෙන දැන්වීමක් දැකලා ෆ්‍රැන්ක්ට කෝල් කරලා කියනවා. ඊට පස්සේ සත්තු වෙන තැනට ගිහින් මේරිගේ සුරතල් පූසවයි තවත් පූසකුයි අරන් රොබර්ට් එක්ක මේරි ඉන්න ගෙදරට යනවා. එතකොට ෆ්‍රැන්ක් දකින්නේ එවලින් මේ ගෙදරට ඇවිත් මේරිට ගණිතය කියා දෙනවා කියලා. මේක දකින ෆ්‍රැන්ක්ට හොඳටම දුක හිතිලා ඩයන් දීපු පොතක් දීලා මේරිට එන්න කියද්දි ඇය බෑ කියලා දුවනවා. ෆ්‍රැන්කියාව දාලා ගියපු තරහට මේරි ෆ්‍රැන්ක්ට හොඳටම ගහලා බදාගෙන අඬනවා. ඊට පස්සේ ෆ්‍රැන්ක් එව්ලින් ළඟට ආවහම එව්ලින් නේරියන් ස්ටොග් ප්‍රශ්නය ගැන ඩයන් විසඳපු පොත පෙන්වලා කියන්නේ මේක බොරුවට හදපු එකක්. මේක විසඳුවා නම් ඩයන් මේ පොත ප්‍රකාශයට පත් කරේ නැත්තේ ඇයි කියලාත් අහනවා. එතකොට ෆ්‍රැන්ක් කියන්නේ ඩයන්ගේ අන්තිම කැමැත්ත උනේ ඔයා මැරෙනකම් මේ පොත පබ්ලිෂ් කරන්න එපා කියලයි. එතකොට
ටේබලින්ට ඒක දරා ගන්න බැරුව බලාගෙන විද්දි ෆ්‍රෑන්ක් කියන්නේ ඔයාට මේ පොත ඕනේ නම් මේරිගේ බාරකාරත්වය මට ලබා දෙන්න නැත්නම් ඔයාට මැරෙනකම්ම ඉන්න වෙයි කියලයි ඊට පස්සේ ෆ්‍රෑන්ක්ගේ ඉල්ලීමට එකඟ වෙලා මේරිව දීලා ඩයන්ගේ අන්තිම කැමැත්ත කඳුළුත් එක්කම යටපත් කරගෙන මහාචාර්ය සෙමෝට කෝල් කරලා මේ පොත ගැන කියනවා මේරි ගොඩක් සතුටින් ෆ්‍රෑන්ක් හා රොබර්ට් එක්ක යාළගේ ගෙදරට යනවා ඊට පස්සේ මේරි උසස් පාසලක ඉගෙන ගන්න යනවා මේ පන්ති ඉන්න පුංචිම ළමයා තමයි මේරි ඇය පාසල ඇරිලා බොනී හා එයාගේ වයස ළමයි එක්ක හරිම සතුටින් සෙල්ලම් කරනවා දැකලා ෆ්‍රෑන්ක්ටත් ගොඩක් සතුට හිතෙනවා දෙමාපියන් විදියට හැමෝම ළමයි ගැන හිතන්න ඕනේ කොහොමද කියලා මේ මූවී එකෙන් කියා දෙනවා එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න ඒ වගේම ඔයාලට හිතන දේ පහලින් comment කරන්නත් අමතක කරන්න එපා මේ වගේම ලස්සන මූවී එකක් අරන් තවත් දවසක හම්බ වෙමු ඔයාලට සුබ දවසක්